අනිත්‍යතාවය තියෙන හින්දා දුක කියන එක හැමදේ ඒ කියන්නේ මේ හොඳින් සුවෙන් හිටියත් දැන් සුඛ වේදනාවක් උනත් දුක වෙන්නේ අනිත්‍ය අනිවාර අනිත්‍යභාවය තියෙන හින්දා. ඕක තේරුම් ගත්තම තමයි දුක්ඛ සත්‍ය. එතකොට කිසිම ධානයකින් වත් බ්‍රහ්ම ලෝකේ හරි මොන දැනීමක් ආව මොනත් නැති වෙනවාම හින්දා ඔය අනිත්‍ය සංඥාව අවබෝධය තුල තමයි අර ඒ කියන්නේ මේ දුකේ තියෙන හටගන්න තියෙන එකයි තියෙන අවකාශය හරි එන්න පුළුවන් ස්වභාවය නැත්තරම නැති කරන විදිය කියන එක ඒකෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙන ඈත් කරවන ඥානයක් තමයි අනිත්‍ය. මේක මේ ස්වභාවය තියෙනවා කියන එක මේ ඉහළම උපේක්ෂා කියන තත්වයට ආවත් ධානයකින් හරි ධාන වලින් හරි ඒ උපේක්ෂාවත් විඥානයේ තුල තියෙන දෙයක්. මොකද මේ සුඛ මේ උපේක්ෂා වේදනා විඳීමක් තියෙනවා නම් දැනීමක් තියෙනවා නම් විඥානේ තියෙනවා. විඥානේ ෆැක්ටර් එකක් අංගයක් අංගයක්ද ඒ කියන්නේ ඒකේ කොටසක් ඒක අඩංගු දෙයක් විඥානේ නෑ මේ. එතකොට ඒ අඩංගු දෙය තියෙනවා කියන්නේ විඥානේ තියෙනවා. ගොරෝසු ඒව නැති වුණා ගොරෝසු විඥානයක් නැති වුණාට සියුම් විඥානයක් වුණත් විඥානයක් වෙනවා. එතන නාම රූප වෙනවා උප්පත් තියෙනවා. ඉතින් ඒවා ඒ වලින් සදාට මිදෙන්න තමයි අර දුක කියන එක කොච්චර අපි ෆයිට් හොඳට තිබ්බත් අපි කියමු බොක්සින් මැච් එකක මුලට ගහගෙන ගහගෙන යනවා මෙයා එක්කෙනෙක් හොඳටම අරයට වදිනවා. හැබැයි අරය අන්තිමට නොක්අවුට් ෂොට් එකක් දෙනවනම් එතකොට ඒ අනිවාර්යයෙන්ම දෙනවනම් එයා එතකොට අර කොච්චර ගැව්වත් ඒකේ වැඩක් තියනවද? ඒ වගේ කොච්චර අපි සතුටු වෙවි මොන හරි කරගෙන ආවත් ඒව නැති වෙන සතුටු නම් ඒව අනිවාර්යයෙන්ම ඒව නොපෙනෙන දුක්. ඒ කියන්නේ අපිව වසන් මේ වහල මේ මොනවාද මොකද ඒ කියන්නේ අර නිකන් ඒ දුක ඒ කියන්නේ අපිට පේන්නේ තියෙන්නේ නැහැ. හැබැයි අර කෙලින්ම එන දුකටත් වඩා දුකයි ඒක. සතුට දීලා එන දුක. ඉස්සර ඔය සිරිපාද අඩවියේ ඉස්සර හිටියා කවුද මේ ස්වාමීන් නමක්. මාසෙල අපවත් වෙලාද? මට එදා උපාසක කාලේ කියපු උපදේශයක් තමයි උපාසක මාත්‍යෝ මේක විතරක් මෙනී කරන්න කියලා. මෙච්චරක් වින්දොතින් සතුටක් මොකක් හරි ඒ හින්දා මෙච්චරක් දුක් විඳිනවා කියලා. චූටි මෙච්චරක් වින්දොතින් මොන හරි එකක් ඒක උන්වහන්සේ අර කෙටියෙන් කිව්වේ. ඒ කාලෙ ඉතින් මට තව දෙයක් වැඩි කතා කරන්න යන්නත් එපා කියලා. ඔය උපදේශ දෙක තමයි. කවුද වලස් ස්වාමී මාසේ නේද? මම අහලා තියෙනවද දන්නේ නැහැ. හරි මිටි මට ආරංචි ඒ කාලේ අර හයි වෝල්ටේජ් මොනවාද ඒ ස්වාමී මාසේ මට කිව්වේ. කාලයක් තිබ්බලු අර මෛත්‍රී සමාධිය චර තිබ්බලු අර හයි වෝල්ටේජ් මේක අල්ලන්න පුළුවන්ලු. ඒ කියන්නේ උන්වහන්සේගේ මේක කරන්ට් එක වැඩි කියලා වගේ තමයි. මිටියන් වාස අපත් නැති ඉස්සර ඔය අර කැලේ කොල කාලා මිටියා කියලා ආරංචි ඇස් පේනවා එහෙම. අන්තිම කාලේ වගේ තමයි මොන මිටි. හරි හොඳයි අමුතු ධෛර්යයක් තිබ්බා. ඉතින් එදා මම පොඩි කාලේ තරුණ කාලේ මේක අපි දැන් මම නාකි වෙන්න ඉස්සර දැන් මාත් කරන්න ඕනේ තව ඒ නිවන් මඟ ඒ මේක ඒක අර සමාධිත් පොලිෂ් වෙලා ඒ නැත්තම් අපි අර මොලේ හරි ඩල් මේ මොකද ඒ කියන්නේ වැඩ කරන්නේ නැති මොලයක් හැදෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒතකොට මාර්ගඵලයකුත් නැහැ නිවන මේ සමාධියකුත් නැති වෙන්න පුළුවන්. මේකත් එක්ක සමාධිය යොක්කම මතුවෙලා එවි. තමන්ට අවශ්‍ය ආසනන් ඒවටත් මේ පදනම ඒ වගේම අපි ප්‍රධාන දේ තමයි නිවනට අපි පුරුදු කර කර බුදුහාඳුරගේ බුද්ධ ලෝකෙට අපේ මනස මේ සමීප කරගෙන ආර්යයන් වහන්සේලාගේ ලෝකෙට මේ පංච උපාදානස්කන්ධේ ප්‍රධාන වශයෙන් ඒ සම්බන්ධව මේක ගොඩක් අර දැන් මේ කියවනකොට හිතයි මේ භාවනා කරන දාය මේ පාඩම කියන ගන්න දාය කියලා. මම මෙච්චර තේරුම් කරන්න යන්නේ නැහැ. මේක තමන්ගේ කුටිවල ගිහිල්ලා කරන්න පොඩ්ඩක් අදහසක්. මගේ ගුරු හාමුදුරුවෝ මෙච්චර තේරුම් කරේ නැහැ මේක බලන්න කියලා කිව්වේ. ඉතින් මට පොඩ්ඩක් මේක මොකද මම කලක් තිස්සේ බලන්න කිව්වට මේ පොත් කට්ටියට මේක මේ පොඩ්ඩක් මෙහෙම බලලා මේකේ තියෙන කරන්න ඕන වැඩේ තේරුණා කියලා මට තේරුනේ නැහැ. පේන්නේ නැහැ. එදා මම ආයේ ඊද මෙහෙම හම්බෙයිද කියලා දන්නේ නැති ඉඳ තමයි මං කිව්වේ අරක බලන්න මේ ටික බලන්න කියලා. මම ඉතින් යනවා මං යන ක්‍රමේ දීලා. ඉතින් දැන් මගෙත් මොකක් හරි දෛවයකට දැන් මේ කට්ටිය මේ විදියට හම්බෙන අවස්ථාවක් වුණාම ඉතින් පොඩ්ඩක් ආයෙත් වහන්සේට මේවා පොඩ්ඩක් ගිහිල්ලා ඔබ වහන්සේට ඉතින් මේවා බලලා තියෙන්න පුළුවන්. මේක අර මේ හැබැයි
මේක හරි විදියට බැලුවනම් මේක අතරින්නේ නැහැ. මොකද අපි මේකෙන් දර්ශනයක් එනවා මෙහෙම යහමින් පොඩ්ඩක් පුරෝගෙන යන්න වෙනවා පින්වතුනි. මේක චුට්ට චුට්ට මොලේ එකට හුරු කර කර ඒ ගැඹිරව හිතන එක චුට්ටක් අපි ඒක නිතරම try කරනකොට මේ දැන් මේ වගේ අවස්ථාවකදී ඒකට බීජයක් හිටවන්න ඉඩ තියෙනවා. මොකද අපි දැන් මේ එකක් දෙකක් කියලා එක කල්පනා කරන්නේ නැතිඳ තමයි මේක ටිකක් එහෙම මෙම් පුරෝපුර බල බල යනකොට දෙයක් අනිවාර්යයෙන්ම බුදුහාඳුරන්ගෙන් ආය ආය අහනවා වගේ. මොකද අපේ මොළවල් ඒ தත්ත්වයට අදපත් වෙලා තියෙනවා. ඉස්සරහෙම නෙමෙයි කොණ්ඩේ කපනකොටම හරි මේ තව වෙන පදයක් මේක මේ මේ ඇහුනකොට මේ වගේ ඇහෙන වෙලාව තමයි චූටි කොටස් ටිකක් තමයි හේතු ධර්මයේ හේතුඵල ධර්මයේ එහෙම මේ එකපාරටම ඔළුවේ පේන් තේරෙන්න පටන් ගන්න තේරුනේ. තේම් විදිහට මෝරලා තිප්පත්. හැබැයි අදට අපිට නැති වෙලා නැහැ. මේක තාම තියෙනවා මේක කරන්න පුළුවන් තත්වයකින් තියෙනවා. ඉතින් මේක අපි කරගන්න ඕනේ. හාඳුරු මේ ගැන බොහොම ගැරන්ටි එකක් දෙනවා. මේක පොඩ්ඩක් බලාගෙන යමු. ගැරන්ටි කියන්නේ මේකෙන් මේ මන් දන්නේ නැහැ මේ පිඟුතලයි කොච්චර ප්‍රමාණවත් සසරේ මොනවා මොනවාද කියලා. හැබැයි මේකෙන් දර්ශනයක් එන්න තියෙනවා. ඒක මේ රිට්‍රීට් මන් දන්නේ නැහැ. ඒව අතහැරලා කරොත් තමයි මොන හරි ගොඩක්ම වෙන්න ඉඩ තියෙන්නේ. කවදරි අනාගතේ හරි Tamanට සංසාරේ ගමනේදී කවදරි බුදු කෙනෙක් මුණ ගැහුන් නැතත් මේ බුදුරජාන් වහන්සේගෙන් හරි ලැබිච්ච දේ මේ වෙලාවේ තමන්ගේ ඔළුවට බාර මේ මෙහෙම රස්ත්‍ය ආදු ගගා යන ගමනට නිමා වෙන එක මෙතන තාම තියෙනවා. ඒක අපි ඔළුවට දාලා තියපු අපේ අම්මවත් එන්නේ නැහැ තාත්තවත් එන්නේ නැහැ කවුරුත් නැහැ අපිට ගාව. මේක තමයි අපේ මනසට අපේ ජීවිතයට සසරට එතර වෙන්න හැටියට ලොකු දෙයක් තේරුම් ගන්න මේ මම දැන් මේවා මෙතන වැටුණා නම් මොනවත් හොයාගෙන මම මේක ආසනය කියන්න අභිධර්මවත් නේ කොහෙවත් හොයාගෙන යන්න යන්නේ නැහැ පිංගොතනි. සූත්‍රත් ගොඩක් කියවන්න යන්නේ නැහැ. සූත්‍රත් ගලප ගලප මේවා කර කර එහෙම යන්නේ නැහැ. මේක මම ඒකට නෙමෙයි මේ කරන්නේ. මේ දැන් කරන්නේ දැන් මේ පොඩ පොඩ සරලව කිව්වනේ අර කරත්තයක් හැදිලා තියෙන හැටි. යන්නේ මේ කොටස් ටික ඒ වගේ හිතන්න පුරුදු වෙන්න ඕනේ චුට්ට චුට්ට. මේ ගලවල අනත්ත් සංඥාවෙම මේ දිසාවේ බුදුහාඳුරන් කියන උපදේශයේ සීමාවේ ගියාම දෙයක් ලොකුවට දකින්න වෙලාවක් එන්නිට තියෙනවා. එහෙම නාවත් එකපාරටම මාර්ගයේ ඉන්නේ බුදුහාඳුර කියපු හරි මාර්ගයේ. එදා 2500 පෙර එදා භාග්‍යතුමාසේ කෙනෙක් කියපු රහතන් වහන්සේලා ගිය හරිම මාර්ගයේ තමන් ඉන්නවා. එතකොට ඒක බුදුහාඳුර කියන එහෙම රැඳිලාම හිටියොත් මරණ මොහොතේ එයා දකින්නවා කියලා. නැති වුණොත් අනිත් ආත්මේ තරුණම වියේදී. ඉතින් මේවා අපිට මෙතන සත්‍යයි කියලා දන්නවනම් ඒක මගේ ගුරු දෙවියන්වහන්සේට පින් සිදු වෙන්න එදා උන්වහන්සේ මට ඉතින් සීවම මේ වගේ රිට්‍රීට් එකක ඉන්න කාලේ තමයි ඉතින් ඇත්තටම මම දැක්කේ මේක පරණ බුදුහාඳුර හැටියට. දැන් අපිට ලැබිච්ච ධර්මයයි කික අදහස්සුයි ගොඩක් අපේ මනස මෙයා වෙලා මේක පොලිෂ් වෙලා මෙහෙම ගියාම අර අදහස් ඔක්කොම අයින් කරගෙන බුදුහාඳුරගේ මේවාම අහගෙන අහගෙන අන්න එතකොට තමන්ට යම් මේ එදා කාලෙටම හිත යන්න ඉඩ තියෙනවා. මේක ධර්මයෙන් වෙන දෙයක්. ධර්මයේ පැහැදිලි වෙනකොට ඒක තමයි හරිම විදිය. මම ඉස්සර ඔය මුල්ම පැවිදි වෙලා පයින් ඔය ඔහොම යනකොට පළවෙනි රැ නැවතිලා පන්සලක මේ ඊළඟ දවසේ යනකොට එතකොටත් හැබැයි ඒක නම් වෙන විදියකින් දැන්න බුද්ධ කාලෙට ගියා වගේ. ඒ කියන්නේ අර එදත් ස්වාමි වහන්සේලා මේ ඒ කාලේ කරන දේ කරාම දැන් බුද්ධ කාලෙම ඉන්නවා වගේ. කරන දේ කරොත් කිව්වත් හිතුවත් කෙලින්ම වෙතුනේ.